අතිපූජ්‍ය මහා සංඝරත්නයෙන් සහ අනිකුත් පූජ්‍ය පක්ෂයෙන් අවසරයි. ඒකම වේදිකාවේ සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිහල් කලප්පත්ති මහතා ඇතුළු සියලුම ආරාධිත අමුත්තන්ගෙන් අවසරයි. ඒකම ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය වෙනුවෙන් කැප වෙලා වැඩ කරමින් මේ අවස්ථාවට පැමිණෙමින් සහයෝගය දක්වන ආදරණීය දෙමව්පියන්, සහෝදර සහෝදරියන් සහ මිත්‍රවරුන්ගෙන් අවසරයි. මම මේ කතා කරන බව දේශපාලන වේදිකාව කතා කරන්න හිටපු කෙනෙක් නෙවෙයි. අපිට දේශපාලන අවශ්‍යතාවයක් තිබුණේ නැහැ. මමමණක් නෙමෙයි, රාජ්‍ය සේවයේ නියුතු වෘත්තිකයෝ තමන්ගේ රැකියාව කරලා පාඩුවේ ඉඳපු පිරිසක්. එහෙත් අපේ ලංකාව මේතාක් පාලනය කරපු අදූරදර්ශී පාලකයන් විසින් අපිව මේ දේශපාලන වේදිකාවට ඇද දාලා තියෙනවා. ආදරණීය අම්මේ තාත්තේ සහෝදරය සහෝදරිය, අපි කැප වෙනවා ඔවුන් මේ දේශපාලන විවෙන් එළියට ඇදලා දාන්න මේ වේදිකාව ඉදරම සපත කරලා කියනවා. මම සේවය කරේ දේශීය අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ. ඒක රටක ආර්ථිකයේ මර්මස්ථානය. අපිට තමයි මූල්‍ය ක්‍රමය පිළිබඳ පළමුවෙන් මොහොතට සංවේදී වෙන්නේ. මට මතකයි අපි හැම අවුරුද්දකම වගේ අයවැයක් හදන යෝජනා ඉදිරිපත් කරනවා. 2014 වගේ කාලේ මුදල් ලැබිලා හිටියේ මහින්ද රාජපක්ෂ, අමාත්‍යංශ ලේකම් වෙලා හිටියේ පීබී ජයසුන්දර, ඇමතිවරයෙකුට වැඩිය බලතල පාවිච්චි කරපු කෙනෙක්. අපි වරක් 2014 ගියා ඔයාලට යෝජනා ඉදිරිපත් කරන්න ගිහිල්ලා කතා කරනකොට මහින්ද රාජපක්ෂ මහත්තයා කිව්වේ, මට තේරෙන්නේ නෑ ජයසුන්දර, ආර්ථිකය හරියට නූල් බෝලයක් වගේ පටලලා තියෙන්නේ, මේකේ අගමුල මට බලාගන්න බෑයි කියලා. ආදරණීය අම්මේ තාත්තේ සහෝදරය සහෝදරිය, ආර්ථිකය අගමුල බලාගන්න බැරි නායකයෝ පත් කිරලා මේ රට විනාශ කිරීමේ යම් වරදක් අපි කරලා තියෙනවා, මේ සැරේ අපි ඒක නිවැරදි කළ යුතුයි කියලා ඔබ තමුන් නැසලා ගිහිල්ලා සිටිනවා. අපි මෙහෙම කඩාවැටු ආර්ථිකය දැක්ක නිසාම අපි එකතු වුණා ජාතික විද්වත් සංවිධානයේ විදියට. එකතු වෙනකද අපි කරුණු කීපයක් බැලුවා. පළවෙනි එක තමයි මේ රටේ ජනතාවගේ දුක වේදනාව දන්න සහකම්පණය හඳුනන නායකයෙක් ඉන්න ඕනේ කියන එක. දෙවැනි එක තමයි දේශ සහ විදේශ පළපුරුද්දක් ඇති ප්‍රාමාණික බුද්ධියක් තියෙන විද්වත් මණ්ඩලයක් විසින් සකසන ලද ප්‍රතිපත්ති මාලාවක් අප සතුව තියෙන්න ඕනේ කියන එක. තුන්වෙනි කාරණය තමයි අපි කල්පනා කරා සිංහල දෙමළ මුස්ලිම් බර්ග සහ අනෙකුත් සියලුම ආගම් මදාන සියලුම පිරිස් කිසිම ભેදයකින් තොරව එකතු කළ හැකි දේශපාලන පක්ෂයක් තිබිය යුතුයි කියලා. ආදරණීය අම්මා තාත්තේ සහෝදරය සහෝදරිය, එවැනි දේශපාලන පක්ෂයක් මේ බිමේ තියෙනවා නම් ඒක ජාතික ජන බලවේගයේ පවරයි කියන එක මම මතක් කරලා දෙන්න ඕනි. අපි දැන් හදලා තියෙනවා හොඳ ප්‍රතිපත්ති මාලාවක්. මේ ප්‍රතිපත්ති මාලාව අපි 2021 සැප්තැම්බර් මාසේ 21 වෙනිදා අනුර සහෝදරයා විසින් ඔබ සැමට එහි තහවුරුව ගන්න ඉදිරිපත් කරනවා. ඔබේ අනුමැතිය ගන්න ඉදිරිපත් කරනවා. ඒ අනුමැතිය ගත්තට පස්සේ 2024 සැප්තැම්බර් 22 ඉදිරියට ක්‍රියාත්මක කරන්නේ අන්නේ ප්‍රතිපත්තිය. ඒ ප්‍රතිපත්තිය තුළ තියෙනවා ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා නිෂ්පාදන ආර්ථිකයක් අපි හදාගත යුතුයි. ඒ ප්‍රතිලාභය සියලුම ජනතාවට සමසේ බෙදා දිය යුතුයි කියලා. ඒක මේක තියෙනවා මේ රටේ දුගී දුප්පත් 170,000කට අධික ජනගහනයක් පෝෂණය කරන්න ඕන ඔවුන්ට පවතින සහනාධාරය ඒ ආකාරයෙන්ම සහ ඊට වැඩිය ජීවිතයේ හැකි ප්‍රමාණයට දිය යුතුයි කියලා අපි තීරණය කළා තියෙනවා.
ඒක මාදරණීය මෙතත්ේ සහෝදරය සහෝදරිය වසර ගණනාවක් මේ රටේ දුගී දුප්පත් මිනිසුන්ගේ දාඩිය මාංශයෙන් හම්බ කරලද ධනය අයථා විදියට කොල්ල කාපු කොල්ල කොල්ලකාරී දේශපාලකයන් පොඩි ගහගෙන ඉන්න ධනය නැවත ජනසතු කර යුතුයි කියලා අපි තීරණය කළා තියෙනවා. ඒකම අපිට ඉසුරන්න බැරි ජීවන බර අපි අඩු කළ යුතුව තියෙනවා. ඒ වගේ මාතෘරිය මේ තාත්තේ සහෝදරය සහෝදරිය අපේ රටේ නීති ආධිපත්‍ය අකුරටම ක්‍රියාත්මක කරලා මේ රටේ පවතින දූෂණ වංචා ඒ වගේ පාතාලය මත්කුඩු ජාරාවම සහ මුලින්ම මේ රටෙන් ඉවත් කළ යුතුයි කියලා ඒ ප්‍රතිපත්ති මාලාවේ තියෙනවා. එහෙනම් ආදරණීය අම්මේ තාත්තේ සහෝදරය සහෝදරිය එළමෙඩ 20ක් වෙනදී ඔබගේ වටිනා ඡන්දය පාවිච්චි කරලා අපේ ප්‍රතිපත්ති මාලාව ක්‍රියාත්මක කරන්නට ඔබට ශක්තිය ධෛර්යය ලැබේවායි ප්‍රාර්ථනා කරමින් මාණියඩ ඔබ සැමට ස්තුති. ජාතික ජනබලයට ජය වේවා.